සුබ දවසක් පුතේ. ඔන්න මං අද අඟහරුවා. අදත් ආව චූටු දෙයක් කියලා. පොද අපේ ළමාර එන්නේ කිවලට යනවා. එක එක නිර්මාණ කරන්න ඕන විභාගෙට ඇවිල්ලා. නේද? ඒකින්ද මම මේ සිසුන්ගේ දැන ගැනීම හදා මම අද කරනවා පුතේ. බෑන් කොලේක. ඒ කියන්නේ ගවුමකට බ්ලවුස් එකකට නේද? ඒ ලැංගවුමට ප්‍රින්සස් ලැංගවුමකට නේද පුතේ අපිට බෑන් කොලේ කල් හැටි. Chinese colleague නෙවෙයි Chinese colleague කියන්නේ වෙන එකක්. හරිද? අද මම කියනවා the bad colleague. අපි එනම් බලමු පුතේ අද. මේ කපල මහනේ. දැන් දැක්කනේ පොඩි පොඩි නිර්මාණ ටික ඈ මලක් තේලා නැහැ පුතේ පොඩි පොඩි ඇඳුම් මහන්න නමුත් පුතේ ඕගොල්ලෝ ඉතින් ලක්ෂණයක් කරන්න පුළුවන් හරිද පුතේ නිර්මාණ කරන්න දැක්කනේ පුතේ දැන් මේ නිර්මාණ ටික හරිද එහෙනම් ඒ වගේ ඕගොල්ලෝ ඕන නිර්මාණයක් කරගන්න පුතේ මට ඕන මේ කොලේ ගල්ලන්න විතරයි මට කියලා දෙන්න ඕනද එහෙනම් ඔයගොල්ලෝ පුතේ ඕන ක්‍රමයකට දැන් මගේ සිසු දන්නා පුතේ මේක මහලන්නේ කොහොමද කියලා නමුත් ඕන කිනුට පුතේ ඉදිරිපසයි පිටිපසයි කපා ගන්න දන්නවනේ වී කර කපා ගන්න වී කර හරිද අපි වී කරට කතා පස්සේ අපි එක එක කරුණු ගැන කතා කරමු අපි වී කර කපා ගන්න දන්නවා පිටිපස කපා ගන්න දන්නවා අත් දාන්න පුළුවන් අත් නොදම කපන්න පුළුවන් මට මම දේව නේමන් කියලා දෙපතේ මේ බෑන් කොලර කල්ල නැහැටි එන මම අර පුතේ ඉදිරිපසයි පිටිපසයි කපලා උරි දෙක මෝට්ටු කරලා අරන් ආවා දැන් මගේ ක්‍රමෙට උරි මෝට්ටු ගන්න දන්නවනේ ඔයගොල්ලෝ මයි කරම උරිත මුට්ටු ගන්න කොහොමද මේ කරමුළු ඉතලා එහාට නේ එක එක ක්‍රමාණු එක එක විදියට මගේ ක්‍රමයයි වෙන ක්‍රමයයි එකට කවලම් කරන්න එපා පුතේ ඔකට ඒනම් පැටලෙනවා කරමුළේ ඉඳන් මේ පැත්තට මුට්ටු කරන්න මේ පැත්තත් එහෙමයි මුට්ටු කරන්න මම එහෙම මුට්ටු කරලා අරන් ආවා වී කර කපලා හරිද එහෙනම් දැන් බලමු පුතේ මම ඒක පෙන්නන්නම් දැන් ඊට පස්සේ බලමු අපි අර බෑන්ඩ් එකේ කොලේ එක කපන්නේ කොහොමද කියලා බෑන්ඩ් එකේ ඒ බෑන්ඩ් කොලේ එක කපන්නේ කොහොමද බලමු හරිද ඔන්න තියෙන පුතේ මම වී කර කැපුවා ඔන්න පුතේ ඔයාලා පැහැදිලිව පේනවා ඇති මම මේ වී කර කැපුවා නේද පුතේ අපි වී කර කැපුවා මං කො කාන්ත ඇඳුමක හැමදේම අපි මහනකොට අපේ වම් අත උඩට යන්න ඕන ඒතර බොත්තම් අල්ල ගන්න ඕන එතකොට බොත්තම් කාසහුව එන්නේ මේ පැත්තට බොත්තම් අල්ලන්නේ මේ පැත්තට නේ එහෙනම් පුතේ අපිට යඟල් භාගයේ ඕලැප් වෙන යඟල් භාගයේ තියෙනවා ඒ යඟල් භාගයේ ඕලැප් උනම් පළතුරු සමානයි මම කරමුළු ඉඳලා මේ පැත්තට මෝට්ටු ගන්න මේ කරමුළු මේ පැත්තට මෝට්ටු ගන්න මම අත් ගැන කතා කරන්නේ නැහැ පුතේ ඔයගොල්ලෝ ඕන අත් දෙකක් දා ගන්න මෙන්න වී කර දැන් එහෙනම් මෙහෙම තියලා අයන් කර ගන්න පුතේ මෙන්න මෙහෙම තියලා ඔබලා අයන් කර ගන්න අයන් කරාම දන්නවනේ මගේ උරීස අඟල් භාගය පල්ලෙහාට වැටෙනවා ඒක මගේ මෙහම් ක්‍රමේ තියෙන දෙයක් නේ මගේ පතුරන් රහිත මෙහම් ක්‍රමේ ලංකාර හඳුනා දුන්නා ඒකේ මම මහන් හැටි මේ හරිනේ පුතේ එතකොට අපිට එහෙනම් දැන් මෙහෙම ඕලැප් කරලා පුතේ ඔයගොල්ලෝ ටේප් එක අරගෙන කාටද අල්ලන්න තියලා හිතන්න පුතේ ඔයගොල්ලෝ දැන් අපි ඊළඟට දැන් මෙන්න මේ කොලේක දැන් අපිට මෙතනයි අපිට කට් එක තියෙන්නේ අපි දැන් ඊට උඩින් අපි එක සමාන මාක් කරගන්න පුතේ ඒකේ ඇස් මට්ටමින් ගන්න පුළුවන් නමුත් ඔයගොල්ලෝ තාම ඒක තේරෙන්නේ නැති නිසා මම කොලේට අඟල් එකමාර මම අඟල් එකයි තුන් කාලක් විතර මම හිතන මට මෙතන තාම හොඳයි කියලා ඔන්න මම ඔතන මාක් කරා එහෙනම් මේ පැත්තත් ඒ සමානව පුතේ මේ ක්‍රොස් ෆිට තැන ඉඳලා මාක් කරන්න ඒ සමානව මාක් කරා ඔන්න මම මාක් කරගත්තා මෙතනයි මෙතන මම ටික වැඩිපුර මාක් කරනකොට පේන්න ඕන හින්දා නමුත් එච්චර ලොකුට මාක් කරන්න එපා පුතේ මේක මකන්න ගියාම අමාරු වෙනවනේ ඔන්න මාක් කරා එහෙනම් දැන් මට කොලේක අල්ලන්න ඕන හොඳ මාර්ගෙට මට මේ කොලේක අල්ලන්න ඕන මෙන්න මෙතන ඉඳලා මේ දන්නවනේ ලංකල් එකමාරක් බලවට ඇතුළු නවල අපි කැපුවේ ඔයගොල්ලෝ දන්නවා මේ වී කරවල් ගැන මගේ ළමගේ සිසුන්ව හරියට දන්නවා මේවා නේ එතන මම කියවපතේ මේක අඟල් එකමාරක් ඇතුල් කරා
අඟල් දෙක හැමාර තුනා වී කර අපි කැපුවා. එහෙනම් මේ උරි දෙක මෝට්ටු කළා මෙන්න මේ වටේට අපි ටේප් එකේ මයින් ඔන්න කලර් එකේ ප්‍රමාණය. Tamanට ඕන තැනකින් නැවතෙන්න පුළුවන්. එහෙනම් මම මැන්න පුතේ අපි හිතන්නකෝ මම මෙන්න මේක මැන්නහම මම මයින් අපතේ මෙන්න මෙතන ඉඳලා. පේනවා ඉතින් මම මයින්ව මෙතන ඉඳලා මෙන්න මේ ටික මරි. මෙන්න මේ ටික මරි. වටේට මයින් පුතේ ටේප් එකේ. අර මාක් කරපු තැන්ට මනින්න. අදින්නත් එපා. මැන්නා මගේ තියෙන අඟල් 17ක් තියෙනවා. ඔන්න බලන්න මට 17ක් තියෙනවා. ඒ කියන්නේ මම මාක් එක කට් මාක් එක දාපු තැනට මට අඟල් 17ක් තියෙනවා. හරිද? එහෙනම් මට කලටකේ දිග වන පුතේ අඟල් 17ට. කලටකේ දිග. ඒ වගේමයි පුතේ අපිට මෙන්න මේකෙත් පිටිපස්සේ මැද කට් මාක් එක දාගන්න. ඒවා දන්නවනේ පුතේ අපිට පිටිපස්සේ මැද කට් මාක් එක දාගන්න බලෙම පිටිපස්ස කපන මගේ විසුන් දාන්න. එහෙනම් අපි ඒක පැත්තකට තිබ්බා. එහෙනම් අපි ඔන්න රෙදි කෑල්ලක් ගත්තා. ඔන්න මම කළු පාට රෙදි කෑල්ලක් ගත්තා. ඔයකළු ඕන පාටකින් දාන තේ ලස්සන ලස්සන පාටවල් තියෙනවනේ. හතරැස් රෙදි කෑල්ලක් අරගෙන පුතේ මේක ත්‍රිකෝණ තුම්බුලස් හැඩයට නවන්න. පොඩි කෑල්ලක් ගත්තත් කමක් නැහැ පුතේ මම යෝගාන පැහැදිලි වෙන්න හිතයි ගත්තේ. නැත්තම් මේ චූටි රෙදි කෑල්ලක් අරගෙන මේ ෆ්ලෑට් නැවුවා නම් හරි. නේ? එහෙනම් මෙන්න මේකේ පුතේ අපිට මේකේ දිග තියෙනවා අපිට 17ක්. මම කන කරවට අපැන්නු 17යිනේ. එනන් 17 දෙකට බෙදුවම 8මාරයි. ඒ එහෙම මෙහෙම දෙකට නවල පැටලෙනවා නෝ පුතේ අපි දිග ඇල්ලම කරනවා. දිග ඇල්ලම අපි කපමු ඔන්න මැද හෙව්වා. මැද ඉඳන් අපිට මේ මැද ඉඳන් අපිට 17මාර කියන්නේ 8මාරයි 8මාරයි 8මාර ලකුණු කරන්න තියෙනවා. ඔන්න පැටලෙනවා. මේක කරන්නද මම හිතන හොඳයි කියලා. 8මාර 8මාර ලකුණු කරන්න. මේ පැත්තට 8මාරයි. හරිද? එහෙනම් පුතේ අපිට මේකේ අපි මෙන්න මේක ලකුණු කරා. හරිද? ලකුණු කරලා මෙන්න මේ පල්ල ගන්න පුතේ අඟල් එකමාරක් විතර එකමාරක් විතර පල්ල ගන්න. මම බලුවත් මම එකම වැඩි ගන්න පාව පුතේ ලස්සන එකමාර. මහුන් වාසෙ ඉච්චර යන්නේ නැහැ මේකේ. බලමු මහුන් වාසෙ අපි කියන්නේ කොහොමද කියලා. මම හොඳ පුතේ ඔයගලන්ට මේ පේන් නැති හින්දා මම කහපාට ගත්තා. කහපාට ගත්තා. දැන් පේනවනේ ඔයගලන්ට නේ. එහෙනම් මේ අපිට අටහමාර ලකුණු කරා. එහෙනම් අඟල් එකයි කාලක් අරගෙන පුතේ අපි එකහමාරක් අරගෙන අපි ඔන්න යා කරා. දෙකර නවලත් ගන්න පුළුවන්. දෙකර නවත ගන්න පැටලෙන හින්දා මම මෙහෙම ගත්තා. එන අපි මෙන්න මේකේ කොටුවක් තැන්දා. හරිද? මං කොටුවක් තැන්දා. එන දැන් 8මාරයි 8මාර ලකුණු. හැබැයි ඔයගල මේ පැත්තල මැහුම් අසේ තව කාලක් තියන්න. මේ පැත්තල මැහුම් අසේ කාලක් තියන්න. නැතු මම තම මට පුළුවන් 17මාරක් කියලා ගත්තා පටල ගනි. මොනවත් ඕනේ නැහැ පුතේ කරවට මෙම්මට ගත්තා මැහුම් අසේ කාලක් මෙතනින් විතරයි තියන්නේ දෙපැත්තට. එනම් මම මේක කපලා ගන්නවා. අපි මෙහුම් අසේ කාලක මේක අපිට මහන්න එපා මතිය අපිට නේ. එහෙනම් මම මේක කපලා ගන්නවා. දැන් මේක මට ෆ්ලෑට් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට මේව එකක්වත් ඕනේ නෑ මට. මට මේ පැත්තට මෙහුම් අසේ කාලක් තිබ්බා. දෙපැත්තට අපි කාලා තිබ්බා. එහෙනම් ඔන්න බලන්න පුතේ අපි මේ පැත්ත අපි මම ඉස්සරහට හැරෙව්වා නෑම්ම. ඉතින් මේක දෙකර දැන් නව. දැන් දෙකර නවලා පුතේ ඔන්න හොඳට බලලා මම කරන්න හැටි. හරිද? දෙකර නවලා මෙන්න මේ මැද ඉඳන්. මෙන්න මෙතන මෙන්න මේ මැද ඉඳන්. නැද නැ. දෙකට නවලා හරි ගන්න ගන්නකොට පුතේ එකයි අඟල් එකම ආරක් තියෙනවා. තමට කැමති හැටි පුතේ මේ පල්ල අඩු වැඩි කරගන්න පුළුවන්. ඔක දැන් ඔයාලා මේ ලොකුවට පේන්නේ පුතේ මේ කැමරා එකෙන් ඉඳන්. නේ? එතන මේක මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙතනින් අඟල් කාලක් විතර උස්සලා පොඩ්ඩක් මෙන්න මේක හැඩ කරලා ගන්න. තව ටිකක් පල්ල වැටෙනවා. ඕන තවත් අයින් අඩු කර ගන්න ඕගොල්ලෝ. එකම ආගත්තට මේ අල්න තැන. හරිද? එහෙනම් අපි ඒකත් හැඩ කරා. ඔන්න බලන්න මම කපන හැටි මම ටික ටික කපන්නේ. මම තව චුට්ටක් ඕන අඩු කරලා පෙන්නන්නම් කොන්න. ඔන්න මේ වගේ අඩු කර ගන්න. මේ වගේ අඩු කර ගන්න පුළුවන් තුනකට ඕන්න.
මම තවත් අඩු කරයි කියලා හිතන්නේ. පොඩි පොඩිය දැම්මා පුතේ ලස්සන හීන දැම්මා. ඔන්න හැඩේ මම අයින් කරා. මම හැඩෙත් රවුම් කරා. අනේ බලන්න හැඩෙත් රවුම් කළා. මෙන්න මේ පැත්ත පුතේ අපිට මෙන්න මේ රවුමට මෙන්න මේ හැඩේ රවුමට කපා ගන්න පුතේ මෙන්න මේ හැඩේ රවුමට. මේක කෙලින් ගන්න පුළුවන්. මේම කෙලින් තියෙන්නත් පුළුවන්. මේක රවුම් කර අපි රවුම් කරාම ලස්සනයි. අපි මේක රවුම් කරමු. රවුම් කරන ඇඟට මැහුම් ආසි අපිට තියලා මේක පොඩ්ඩක් රවුම් කරලා අපි කපමු. පුතේ රවුම් කරාම හැඩයි. ඔන්න මම රවුම් කරා. මම හිතන්නේ පැහැදිලිව පේනවා ඇති මම මුල්ල රවුම් කරා. කෙලින්ම ගන්නත් පුළුවන්. මම සුට්ට රවුම් කරා. හරිනේ? එහෙනම් අපි මේක මේ මේ කොන විතරක් මහන්න මේ කොන මහලා පුතේ මෙතන කෂ්මා සුට්ටක් දැලා මේක අනිත් පැත්ත හරවලා. හරවලා මේක හොඳට අයින් කරා. ඒක ඇන් කරා. හරවලා ඔයගලන්ට ඕන නම් පුතේ මේක ස්ටිෆ්නින් දාන්න ඕන නම් මේක චුට්ටක් උස්සලා පුතේ මෙතන පොඩි කෑල්ලක් අලව ගන්න පුළුවන්. මෙතන ස්ටිෆ්නින් මේ වගේ මේ පටියක් කපලා මේකට අලව ගන්න. ඒතකොට ස්ටිෆ්නින් දාන්නත් පුළුවන්. ඔන්න බලන්න මම එහෙම දැන් මේ මේකම තමයි පුතේ මම එහෙම මේක මහලා ඔන්න මං ගිනාවා. ඔන්න මම ඔන ස්ටිෆ්නින් ටිකුයි මං පොඩ්ඩක් දැම්මා. ඇතුළට තියලා පොඩි පටියක් ඇතුළෙන් තියලා මං දෙකම තියලා උඩින් අයින් කරා. ඔන්න මම දෙතර මෙහෙම කපලා වරක් වෙනවා පුතේ මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා මෙන්න මේක ඔන්නම රවුම් වෙලා තියෙනවා දැන් හරිනේ එහෙනම් අපි දැන් ඒක හරි බෑන් බෑන්ඩ් එකවල එක හතර මේක රාපටි අපිට මේක අල්ලන්නේ මෙන්න මෙහෙම අල්ලන්නේ ඇල්ලුවාම මෙන්න මෙහෙම පේනවා මේ පේනවාද බෑන්ඩ් එක ඇල්ලුවා ඔන්නම පේනවා එහෙනම් ඔන්න බලන්න පුතේ මම අර කර්ණාකාර පැටි ගන්න ඕන හැඩපැටි කෙලින් පැටි නෙවි අර දැන් ඉස්සෙල්ලා මේ වගේම තමයි අර අර ඉස්සෙල්ල කපු වගේ උනේ හැඩපටියක් කර්ණාකාර පටියක් කපන්න. කෙලින් කපන්නේ නැහැ හැඩයට කැපුවේ. හරිනේ? එහෙනම් මේ පටියක් ඔකර දන්නවනුත් ඒ කර්ණාකාර පටි කියන එක. කෙලින් පටියක් නෙවෙයි. එහෙනම් දැන් මේ පටියත් මේකත් තියනවා පුතේ අර කර්මින්මට වැඩිය ටිකක් ගන්න වැඩිපුර. අඟල් 6ක් විතර ගන්න වැඩිපුර. එහෙනම් දැන් මේක කොහොමද මහලි පුතේ මට මහන මේක දෙයක් නැහැ. හරිද? එහෙනම් දැන් අපි පුතේ මෙන්න මේක මෙහෙම තිබ්බා. එහෙනම් දැන් බලන්න මෙන්න මේ පටිය මෙන්න මේ පටි අපි දැන් මෙහෙමනේ මෙතන හැරෙන්න ඕන. මේක හැරෙන්න ඕන පුතේ මෙන්න මෙහෙමයි. එහෙනම් මේක උඩින් තියලා මොන බලමුද මම කරන්නේ. අපි මාක් එකක් දාගත්තා. ඒ මාක් එක තියලා පුතේ මේ මේක මේ කර්ණාකාර පටිය මේක උඩින් තියන පුතේ අතල මුලට තියන්න. මුලටම තියන්න. වැඩිපුර අඟලක් විතර තියලා පන්නලා මේක උඩින් තියලා හරියට මෙතනින් තියලා පුතේ මෙහෙම කර වටේට මේ පටිය අල්ලන්න. මේ පටියත් එක්ක මේ මේ කර්ණාකාර පටි උඩින් තියලා පුතේ ඔහොමම මේ දිගටම අල්ලන්න. මේ දිගටම අල්ලන්න. වටේටම අල්ලන්න පුතේ උඩින් තියලා. එතකොට මේක මෙතනට එනවා. මේක මෙතනට එනවා පුතේ ඔය. මේක මෙතනට එනවා. මේ කෙරවලයි මෙතනට එන්නේ. මෙන්න මේ කෙරවල මෙතනට එනවා. ඊට පස්සේ කට්මාක් දාලා මේක ඇතුළේ මේ ෆේස් එක ඇතුළට නවලා පුතේ අතේ මහන්. අතේ මහන්. මේ ෆේසිම මේ ඇතුළට දාලා මම දැන් මහපේ කාට මහපේ පෙන්නන්නම්කෝ. ඔච්චරයි පුතේ තියෙන්නේ ලොකු දෙයක් නෑ. මතක තියාගන්න පුතේ මැහුම් වල ලොකු දෙයක් නෑ මට මගේ ක්‍රමේ. එයාට බ්ලොක්ස් වලට කපලා හරවම කරන්න මගේ දෙයක් නෑනේ පුතේ. අපි බලමු පුතේ නගර මහපේ දු මොකද්ද කියලා. බලන්න බලන්න පුතේ. දැන් මම මේ නිකන් මැහුවා පුතේ ඔයගලට පෙන්නන්න ඕනේ නේද? ඕන අත් දෙකක් දාගන්න. මම නම් පයිපින් එකක් ඇල්ලුව පුතේ අත් දෙකට. ඕන අත් දෙකක් දාගන්න. දිග අතක් හරි නේද ඕන එක. එනම් දැන් මේ බාන පුතේ අර අර දැන් මං කර එක සමාන නවතින්නේ කියලා මම මේ පොඩ වෙන පාටකින් දැම්මා මේ බෑන් කොලේක ඇල්ලුවා. එතන මේකේ ඕගලන්න පුතේ හැමතෙම බොත්තන් ටිකක් හරි බට් ටිකක් හරි මම නිකන් උඩින් ඇල්ලුවා ඕගලන්න පේන්න ඕනේ නේද? හරිද? හැමදිස්සෙම මල් තියා ගන්න අපි ලේඩිස් බ්ලවුස් එකකට කාන්තා ඇඳුමක අපි මහනකට අපේ වම් අත පැත්තට උඩට යන්නේ. ඒක වර්ධන්න එපා. ඇඳහම දකුණ උඩ. හන්නේ පුතේ. ඔල බාල දැන් බාලුයි මං අර කිව්වේ. අර බාල අර මේ අර අඟල් එකම අර ඇතුළේ නේද කර්ණාකාර පටි අර ඇල්ලුව අපේ නද ඔකන්න මේ අර දිගටම අර තියලා ඇල්ලුවා අල්ලලිවල්න අර කට්මාක් දාලා අතේ මැහුව පුතේ සැඟි මැස්මෙන් අතේ මහන් මේ නීට්නස් එකයි මට ඕන මේ වගේ නීට් කර මහන් අතේ මහන්න පුතේ එච්චරයි මේ ලොකු දෙයක් නෑ මේක තමයි පුතේ අපිට ඔය බෑන්ඩ් කොලර් කියලා කියන්නේ ඉතින් ඒකයි මේක මේක ස්ටිෆ් නීට් එකක් දාලා තියෙන පුතේ ඒ වගේ මහන්න ඔය මහන පුතේ අපිට ඔච්චරයි වෙන මොනවත් නෑ මම දැන් මේ නිකන් නැත්තම් කර බොත්තම් කාස මහල බොත්තම් හරි දාගන්න ඒ ඇති ඕන එකක් කරන්න පුතේ ඕගොල්ලෝ මට ඕන මේ කලයක් ගැන කියලා දෙන්න ඉතලයි දැන් ඔන්න බලන්න තව මං කියන පැට් නැ මට අතර වෙලා නැහැ පුතේ මම මහන්න මේක කොටු කර දාලා මෙහෙම අපි කියව මෙහෙම ස්වීට් හාට් ඇංගල් එකට දාලා එතනින් පටන් ගන්නත් පුළුවන් ඔය සාරියට් වලට හිමත් දාලා පුතේ මේවා
ගවුම් වලට බ්ලවුස් වලට දැන් සාරි හැටරටත් දානවා. දාගන්න පුළුවන් තෝනේ එකට. නේ? එතන මේ පැත්තේ බැලුවොත් මොනවන්නේ කොලේ ගිතරයි ඕන ඩිසයින් එකක් දාන්න දා ගන්න ඕන එකක් කරගන්න. මේකේ මොනවද අපි බෑන් කොලේ ගිතරයි. දානකොට ඒ ලයින් ගවුමකට දාන්නකො. ඔය ඒ කොලේකම දාන පුතේ ඒ ලයින් ගවුමටත් දාන්න. දැන් මේක නම් ස්ටිෆ්නින් දාලා නැහැ පුතේ. ස්ටිෆ්නින් දැම්මම හොඳට හිටිනවා. මෙයාල පොඩි වෙන්නේ නැහැ. ඕගන්න පුළුවන් පුතේ ඕන නම් අර වගේමයි ඒ සමාන දුර මයින්න පුතේ මෙතන. ඒකයි වැදගත් වෙන්නේ. මටේට මැල්ල කොලේ කපන්. දැන් මම මන කැප් පතක් දාලා තියෙනවා. ඉතින් මේවා මගේ ළමයි දන්නවා. නේද පුතේ? මගේ තිසුන් දන්නවා. ඒවයි කැප් පතක් දාලා. ඒවල තෝන ෆේසිමත්. මේ ෆේසිම තමයි හරි වැදගත් පුතේ. නේ? ෆේසිම දාලා මේකෙත් අර ෆේසිම තියෙනවා බලන්නකො. අර බලන්න මම ෆේසිම දාලා තියෙනවා. පේනවද ඔයගලන්ට මේ ෆේසිම? තියලා මේ පැත්තට තියලා ෆේසිම ඇල්ලුවා. මැහුවා කට්මාව දාලා ඉපැත්තට හැරෙව්වා. ඒතර ෆේසිම හැරෙනවා. මේක මේ පැත්තට හැරෙනවා. ඔන්න ඔච්චරයි තියෙන පුතේ. ඔය තියෙන අපිට ගවු. එහෙනම් පුතේ මං හිතනවා ලස්සන්ට බෑන් කොලයක් දාන අල්ලන්න පුළුවන් කියලා. නේ? අපි ලබන ගතිය පුතේ පොඩි චූටි දෙයකින් හම්බ වෙමුකෝ. අඟහරුවාලා තියෙන. අපි බලමු පුතේ මට වෙලා නැහැ පුතේ දැන් ගොඩක් කාලවට කරගන්න. ඉතින් අර මම මෙහෙම කරන්නේ පුතේ මොකද ළමයින්ට මට හැමෙයිසම මම ඊලෑන් ගවම් කරන්න මොකද බෑන් කොල අරවා මම ඊලෑන් මේ ඉන්නේ ලෙවල් 4 එකට ඕන පුතේ. ඉතින් මට ක්ලාස් එක කරන්න මාස 10ක් නෙවෙයි පුතේ මට කොච්චර කරත් මදි මට චුට්ටක් ගන්නන්න බෑනේ නේද ඉතින් ඒකයි මං කියන්නේ අර මේව ටිකක් මෙහෙම පෙන්වුවාම හිමින් හිමින් හරි පුතේ ඒකට මහ ගන්න පුළුවන් ඒකෙන් මම තේරුම් ගන්න ශ්‍රී ලංකාවේ මුල් වරට වතුරම් සහිත ඇඳුම් මෙසිමි ක්‍රමිය හඳුන්වා දුන් ගීතා ද සිල්වා මහත්මියගේ නව මෙහුම් වඩමලවන් සූක්ෂණිය ඔස්සේ Facebook පිටුව බලන්න විමසින් 0777 49 48 48